ඒකයි බය නැතුව මං කාටුණත් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් මම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත්වන නොකියා. COVID-19 වෛරසයේ ආසාදිනු රෝගීන් 5 දිනක අද රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට සහ අවිස්සාවේල් යන ප්‍රදේශවලින් හඳුනාගත්තා. ඔවුන් ඇහැලියගොඩ දිවුරුම් පිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසක්. එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කරන ලද අහඹු PCR පරීක්ෂණ 40කින් මෙම රෝගීන් 5 දෙනා හඳුනා ගැනීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. එමෙන්ම හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටද සෞඛ්‍යංශ පියවර ගෙන තිබුණා. මේ අතර බෙන්තර දෝපේ කොම්මල ප්‍රදේශයෙන්ද වෛරසයේ ආසාදිනු පුද්ගල ලේකෝ හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍යංශ සඳහන් කළේ ඔහු පිටකොටුව ප්‍රදේශයේ හෝටලයක සේවය කළ පුද්ගලයෙකු බවයි. එමෙන්ම LPT ඌරගහ ප්‍රදේශයෙන්ද වෛරසයේ ආසාදිනු වූ පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා. ඒම ප්‍රදේශයේ පුද්ගලින් කිහිප දෙනෙකු සඳහා කළ PCR පරීක්ෂණවලින් වෛරසයේ ආසාදිනු වූ බවට හඳුනාගත් පුද්ගලයා යටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීට පෙර වෛරසයේ ආසාදිනු වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙසද හඳුනාගෙන තිබෙනවා. පූණ්ඩලුවය සීන්තේ වතුයායෙන්ද වෛරසයේ ආසාදිනු වූ පුද්ගලයෙකු හඳුනාගෙන ඇති අතර ඔහු කොළඹ කොටුව ප්‍රදේශයේ නාටාමිවරයෙකු වශයෙන් කටයුතු කර තිබුණා. බවට වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මේ වෙලාව වන විට කොළඹ වෛද්‍යපීඨයේ ශිෂ්‍යයන් දෙදෙනෙකුට කොරෝනා ආසන වෙලා තියෙනවා. ඒත් එක්කම අනෙකුත් ශිෂ්‍යයන්ටත් බලපෑමක් එල්ලා තියෙනවා මේ කොරෝනා ආසන වීමත් සමග. සියලුම රාජ්‍ය පීඨවල ශිෂ්‍යයන් මේ වෙලාව වන විට පුහුණු වීම වල නිරත වෙනවා. අපි රජයෙන් ඉල්ලන්නේ PPE ඇඳුම් කට්ටල හෝ සර්ජිකල් මාස්ක් හෝ මේ වෛද්‍ය ශිෂ්‍යයන්ට ලබා දෙන්න. මේ අතර කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සමාජිකින් 14 දෙනෙකුට COVID-19 වෛරසයේ ආසාදිනේ වී තිබෙනවා. ඔවුන් රාජකාරී කටයුතු සඳහා දිස්ත්‍රික්කයේ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත ගොස් තිබූ අතර සෞඛ්‍යංශ විසින් දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උපතැපැල් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගත්තා. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදීමේ රාජකාරී කටයුතුද නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා. මේ අතර දියුලපිටිය ප්‍රදේශයේ COVID-19 තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකදී අනාවරණය වුණේ තවමත් එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් වාර්තා වීම දක්නට ලැබෙන බවයි. මේ දක්වා දිවුලපිටිය ප්‍රදේශයේ රෝගීන් 301ක් වාර්තා වුණා. එතනිනුත් නොවැම්බර් 16 වෙනිදා ඉඳන් අද වෙනකම් පසුගිය සතිය ඇතුළත අපිට 5 දෙනෙක් රෝගීන් වාර්තා වුණා. ඊට අමතරව එක මරණයක් වාර්තා වුණා දැන් දවස් දෙකකට කලින්. වාර්තා වන රෝගීන් ප්‍රමාණය අඩුවක් තිබුණා. ෆැක්ටරිස් වලින් තමයි ඔයගේ සතියේ වාර්තා වුණේ මේ පොසිටිව් රෝගීන්. ඒක නිසා ඒ කියන්නේ 100%ක් මේක අවසානයි මේ ප්‍රදේශයේ කියලා කියන්න බැහැ. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට දිනේ සිට උදෑසන සහ පසරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෞඛ්‍යංශ විසින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බවයි. මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක පිහිටි මහල් නිවාස සංකීර්ණ කිහිපයක පදිංචිකරුවන් අද විරෝධතාවල නිරත වුණා. මෝදර පොලිස් වසමට අයත් තොටලඟ රන්දිය උයන නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පිරිසක් අද මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ ප්‍රමාණවත් සහන සැලසීම් සිදු නොවන බව පවසමි. පන්නේ දිවතන්න පුළුවන් කියලා ආණ්ඩුව කියන අපිට බෑ. කිරිසප්පේ ගොඩක් කියලා ළමයි කොහොමද කරන්නේ? විදියක ගන්න විදියක් නෑ. මාත්‍යක් යන්න දෙන්න. බඩගින්න ඉන්නේ කන්න කොහොමද කියලා මේ කිරිසප්පේට විදියක බව ආරන් දෙන්න ඕන. තව දෙන්නේ කිනා ගෙදර. ආ උදේට කෑවොත් රෑට ගන්න නෑ. රෑට කෑවොත් උදේට ගන්න නෑ. තුන් වෙලේ එක වෙලයි ගන්න. මේ තුන් වෙලා කාලා හතර වෙනිද ලබා ඔක්කොම බඩගින්න ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ දැනවද? නෑ නෑ. කෙසේ වෙතත් පොලිසිය මැදිහත්ව පිරිස සමතයකට පත් කිරීමට පියවර ගත්තා.
එතකොට අපි දන්න ඕගොල්ලෝ කවුරුත් මේ කුරුතු වත්තෙන් ඇවිල්ලා සල්ලි විභාගෙ තියෙන මිනිස්සු නෙමෙයි මෙතන ඉන්නේ එදා වේල ජීවත් වෙන මිනිස්සු. පිටකොටුවට අරන් ගියා නාටාමිලා වැඩ කරන කර ගහන අපේ මිනිස්සු. ඕගොල්ලන්ගේ කට්ටිය තමයි ඒකියේ. එතනින් බැලුවාම 100 ගාන පොසිටිව් වුණා. එකපාර 200ක් කරාම 162ක් පොසිටිව්. ඒ කියන්නේ අපි අනාරක්ෂිතයි කියන එකනේ. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න. බ්ලූ මැන්ඩල් ජයමග සෙවන නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පිරිසක්ද අද මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ සහන සැලසීම් ප්‍රමාණවත් නොවන බව පවසමි. ගෙවල් වල දරුවන්ට සීනි තේටියක් අදාගෙන සීනි ටියක් ගන්න විදියක් අද ඉන්නවා. ඒකල එක කෝල් එකේ අර 5000 දුන්නලු 5000 කරලා දොරලකට ගිහලා ඩෝස් දෙකෙන් ඉවරයි 5000. මේ අතර මෙම කරුණු මුල් කරගනිමින් බ්ලූ මැන්ඩල් පොලිස් වසමට අයත් කිමුලෑල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්ද අද මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. මේ අතර සමගි ජනබල වේගයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. මේ රටේ රුපියල් 5000කින් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ කිරීමම මොයි තරම් කනගාටුදායක තත්ත්වයක්. අද මිනිස්සු පාරට ජනතාවට අද වෙනකන් දීලා තියෙන පළවෙනි වටේ රුපියල් 5000 පමණයි. ඇයි මිනිසුන්ගේ දරුවන්ට කිරි පැකට් එක ගන්න බැරි වෙලා තියෙනවා. ළමයින්ට උදේ කඩයප්පම් එක දී ගන්න බැරි වෙලා තියෙනවා. අද අන්න ඒ විදිහට ඉතාම අසහනයකට අදේ ජනතාව පත් වෙලා ඉන්නවා. ඒ හින්දා ආණ්ඩුව වහම මේ ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ එදිනෙදා කටයුතු ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ජනතාව මෙලෙස වීදි බැසීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුකොඩ මහතා ඊ පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. මෝදර විශාල ජනතාවක් පාරට වීදි බහලා තියෙනවා. නමුත් මේ කටයුත්ත කරන්න සුදුසු නැහැ. අපි මේ සටන් කරන්නේ, අපි මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිත එක්ක. ඒ නිසා මේ කොවිඩ් වසංගතය හමුවේ ජනතාව වීදි බැස්වීම තුලින් තවත් මේ කොවිඩ් වසංගතය පැතිර යනවා මිනා නැවත වතාවක් අපිට මේ ප්‍රදේශ හුදකලා බවට පත් කරන්න සිද්ධ වෙනවා. මා එන අඟහරුවාදා නැවත සාකච්ඡාවක් කැඳෙව්වා. මේ වෙනුවෙන් අපි ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට. කොළඹ දිස්ත්‍රික්කයේ තුල ජනතාව අසරණ වෙලා නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ තුල සිටින සියලුම ජනතාවට අපි සහන සලසලා තියෙනවා.